ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගයේදී ශ්‍රීලංකාවේ හිටපු 19 පහළ නායකයා දුනිත් වෙල්ලාලගේට පන්දුවට පහර තීමට අවස්ථාව ලැබුණා. ඒ පළවෙනි අවස්ථාව පළවෙනි තරගයේදී ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔහුගේ මංගල ඉනිමේදී ඔහු ලකුණු 20ක් රැස් කරනව පන්දුව 35කදී දර්ශනීය 6 පහරක් සහ 4 පහරක් සමගින් විශේෂත්වය තමයි ඔහු පැමිණෙන්නේ ඉතාමත් අසීරු අවස්ථාවක පන්දුවට පහර දීමට නායක දශුන් ශානක සමග ලකුණු 13ක සම්බන්ධතාවයක් පැවැත්වුවා. ඉන අනතුරුව ජෙෆ්රි වැන්ඩසේ සමගත් හොඳ සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණා. ඒ ලකුණු 26ක එසේදත් දුෂ්මන්ත චමීර ක්‍රීඩාපිටියට පැමිණියට පසු දුනිත් වෙල්ලාලගේ අවාසනාවන්ත ලෙස දැවී ගියා. පැට් කමිස්ගේ පන්දුවක් පිත්තේ යටි අග්‍රයක වැදී කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් එසේදත් ඔහු ඉතාමත් වගකීම් සහගත ලෙස ක්‍රීඩා කරන ආකාරයක් පෙනී ගිය අතර ජාත්‍යන්තර විස්තර විචාරකයන් ඉතාමත් ඉහළින් ඔහු පිළිබඳව කතා කරා. වයස 19ක කුඩා ක්‍රීඩකයෙක් තාමත් හොඳින් ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව මෙවැනි ලකුණු රැස් කිරීමක් පිළිබඳව විශේෂම ඔහුගේ ලකුණු 6 සම්බන්ධයෙන් ඉතාමත් ඉහළින් කතා කරා. ඒ වන විට ක්‍රීඩා පිටියේ දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියේ අරොන් ෆින්ච්. නමුත් එම 6 පහරත් සමග ෆින්ච් තේරුම් ගත්තා මේ ක්‍රීඩකයාගේ දක්ෂතාවය. ඉන් අනතුරුව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ක්‍රීඩකයෙකුට මෙන් අවස්ථාව ලබා දී ඒ පීඩනය ලිහිල් කරපු ආකාරයකුත් පෙනී ගියා. විස්තර විචාරකයන් පවසන ආකාරයට මොහු ඉතාමත් වගකීමෙන් ඒ වගේම පැහැදිලි අනාගතයක් පෙන්වුම් කරමින් ක්‍රීඩා කරමින් සිටින බව තමයි පැවසුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුළු කණ්ඩායමම එතරම් හොඳ දක්ෂතා දක්වන්නේ නැති අවස්ථාවක ඔහු තමත් වගකීමකින් ක්‍රීඩා කරා. ඔහු දෙවියන්නේත් වගකීම් රහිත පන්දුර පහර දීමකින් නොවෙයි. ඒ අවස්ථාව වෙන විට ඔහු සම්පූර්ණයෙන් වගකීම කරට අරගෙන ක්‍රීඩා කරමින් සිටියේ වයස 19ක ක්‍රීඩකයෙක් වුණත්. අපි දුටුවා 19න් පහළ ලෝක කුසලානේ ඊට පෙර තරගාවලි වලදී ඔහු තමත් අපහසු අවස්ථාවල කණ්ඩායම ඉතාමත් හොඳින් හොඳ ස්ථානයකට ගෙන එනවා. වරක් අප දුටුවා ශතකයකුත් ලබා ගන්නවා ඒ ආකාරයෙන්. ඔහුට මේ පීඩනය දරා ගැනීම ඉතාමත් හොඳ හැකියාවක් තිබෙන බවක් තමයි පෙනී යන්නේ කුඩා කාලයේ සිටම. ලංකාවේ අනාගතයට ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් බවට පත්වෙනවා මොහු ඉතාමත් හොඳින් රැක බලාගත්තොත්. අනෙක් කාරණය තමයි දුනිත් වෙල්ලාලගේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයෙකු කෙලින්ම ජාතික කණ්ඩායමට පැමිණි පළවෙනි අවස්ථාව විදිහට තමයි මෙය වාර්තාගත වන්නේ. මීට පෙර පාසල් ක්‍රීඩකයෙකු කෙලින්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණ නැහැ. වසර 100 ගණනක ඉතිහාසයක් තිබෙන ශාන්ත ජෝසප් විද්‍යාලයේ පළවෙනි අවස්ථාව තමයි මෙවැනි ක්‍රීඩකයෙක් කෙලින්ම ජාතික කණ්ඩායමට පැමිණ තිබෙන්නේ. දුනිත් වෙල්ලාලගේ 2003 ඉපදී තිබෙන්නේ. මේ වන විට වයස 19යි දින 158ක් පමණ වන ඉතාම යොවුන් ක්‍රීඩකයෙක් වුණත් ඔහු ඉතාමත් හොඳ අනාගතයක් පෙන්වුම් කරමින් තිබෙන බව තමයි කාගේත් මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේත් අදහස වන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.